කොපි කරාට කැලින් වලට නම් සම කරන්න බෑ. අරගන්න කලින් නම බලන්න කැලින්. චිකන් කියවම අපිට එක එක රසට චිකන් ෆ්‍රයි කරන්න පුළුවන්. හැබැයි මම අද ඔගලට කියලා දෙන්න හදන්නේ ඇපටයිස් එකක් විදියට. කොහොමද ත්‍රෙඩ් චිකන් හදන්නේ කියලා. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මෙඩෝලි විශේෂ වාසියක්. මේ විශේෂ මිල අඩු කිරීම සීමිත කාලයකට පමණයි. මෙඩෝලි විශේෂ වාසියක්. මේ විශේෂ මිල අඩු කිරීම සීමිත කාලයකට පමණයි. අපිට අවශ්‍ය වෙන සමෝසා ෂීට්. මේ සමෝසා ෂීට් එක අපි මේ විදිහට අරගෙන අපි සිහින් තීරු කපා ගන්න ඕනේ. මේ සිහින් තීරු කිව්වම අපි මේ විදිහට කපලා එක එක තීරුව මේ විදිහට ස්ප්‍රෙඩ් කර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි සේරම තීරු ටික කපා ගන්න ඕනේ. ස්ප්‍රින්ග් රෝල්ස් ෂීට් එක තීරු කරගත්තට පස්සේ අපිට පුළුවන් චිකන් ටික කපා ගන්න. අපිට අවශ්‍ය වෙන චිකන් ස්ට්‍රිප්ස් ගොඩක් සිහින්ව අපි කපා ගන්න ඕනේ පොඩි තීරු. ගොඩක් පොඩි තීරු ගන්න හේතුව සමෝසා ෂීට් එක ඉක්මනට ෆ්‍රයි වෙලා යනවා තෙලේදී. එතකොට චිකන් ටික අමු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි තීරු විදිහට යන්නේ. චිකන් ටික කපා ගතට පස්සේ අපි ඒක බෝල් එකකට දාලා ඒකට එකතු කර ගන්න ඕනේ ලුණු කුඩු, තේහඳි කාලක්, කැලමිරිස්, තේහඳි කාලක්, සොය සෝස්, තේහඳි දෙකක්, බිත්තර එකක්. මේ සේරම අපි හොඳට මිශ්‍ර කරලා මේකට පාම් පිටි එකතු කරගන්න ඕනේ. ඉතින් පාම් පිටි කොප්ප කාලක් චිකන් ටික මේ විදිහට හදාගත්තට පස්සේ අපි පෑන් එක ලිපේ තියලා තෙල් එකතු කරගන්න ඕනේ. තෙල් ටික රත් වෙනකන් අපි චිකන් එක මේ විදිහට මේකේ තද කරගන්න ඕනේ. මේක වෙනස් විදිහේ චිකන් එකක්. චිකන් ටික මේ විදිහට ත්‍රෙඩ්ස් වගේ හීනියට කපලා චිකන් එකේ ඔතලා තෙල් ටික රත් වෙනකොට අපිට මේක බදින්න පුළුවන්. තෙල් ටික රත් වෙනකොට අපි චිකන් ටික පෑන් එකට එකතු කරගමු. ස්ප්‍රින්ග් රෝල් ෂීට් එක ඉක්මනට ෆ්‍රයි වෙන නිසා තමයි අපි චිකන් ටික ගොඩාක් සිහින්ව කපා ගත්තේ. මොකද ලොකුවට චිකන් ටික කපා ගත්තොත් මැද අමුවේ වටේට කරවේ. තුගන්න පේනවා ඇති මේක දාපු ගමන්ම ෆ්‍රයි වෙලා ඉවරයි. දෙපැත්තම වැදුනට පස්සේ අපි චිකන් ටික ලිපෙන් ඉවතට ගන්න ලෑස්ති. හරිම ලේසි. ඒ වගේම අලුත් විදිහට චිකන් හදන්න පුළුවන්. මේ විදිහට හැදුවට පස්සේ අපිට පුළුවන් මේක ලස්සනට ප්ලේට් එකට සර්ව් කරන්න.